මගේ අදහස් දැක්වීම සඳහා මට විශාල රුකුලක් වුණා. මට කලින් කතා කළ ආර්ය ශීල වික්‍රමනායක මහතා, අපේ ස්වාමින් වහන්සේත්, හිටපු ඇමතිතුමාත් පළ කළ අදහස්, විශේෂයෙන් වික්‍රමනායක මහත්මයා, ඇයි අපි මුහුදක් වටේ තියාගෙන අවුරුද්දකට කිලෝ 70,000 ටින් මාළු ගේන, ඇයි මහාචාර්ය පීරිස් මහතා සඳහන් කළ පරිදි අපි අපේ ෆැමිලි සිල්ව විකුණන්නේ ඇයි කියන එක ගැන මගේ දැක්ම. මම දකින්නේ අපි අනුන්ගේ ඥාණයට වහලකු වීම නිසා අපට හානි කර බලවත් සහ ධනවත් රටවල් විසින් අපමත පටවන ලද ආර්ථික මාදිලියක් තමයි තෝරාගත්තේ නිදහස ලැබීමෙන් පසු. ප්‍රමාණවත් සාක්ෂි තියෙනවා. නමුත් අවාසනාවට මම හිතන විදිහට ලංකාවේ විශ්වවිද්‍යාලවල මේ කරුණ උගන්වන්නේ නැහැ. වික්‍රමනායක මහත්තයා කිව්ව විදිහට අපේ කලාපේ රටවල් දුප්පත් නැහැ. මේ රටවල් 15 වැනි සියවසේ පමණ සිට නිර්මාණය වුණු කේන්ද්‍රය විසින් පරිධිය පාලනය කරන ලෝක රටාව විසින් දුප්පත් කරන ලද ජාතිය. මම මේ ළඟකදී පැවති සමුළුවකදීත් මේ සංඛ්‍යා සඳහන් කළා. මට දෙන්න ඒ කීපයක් උපුටා දක්වන්න. අපි දුප්පත්ව හිටියේ නැහැ. අප දුප්පත් බවට පත් කරලා තිබෙනවා. නිදර්ශනයක් විදිහට ඇමරිකාවේම විශිෂ්ට ගණයේ ආර්ථික විද්‍යාඥයෙක් කියනවා 1830 දී අද අපි 3 වැනි ලෝකයේ නමින් හඳුන්වන රටවල්, ඒ කියන්නේ අපේ රටවල් ලෝක ආර්ථිකයට කළ දායකත්වය මුළු ලෝක ආර්ථික නිමැවුමෙන් 60.9%. ඊළඟට 1860 වන විට, ඊට අවුරුදු 30කට පස්සේ අපේ දායකත්වයේ පහත වැටුණා 36.7% දක්වා. 1953 වන විට එය පහත වැටුණා 6.5% දක්වා. චීනයේ පමණ, අද ලෝකයේ බලවත්ම ආර්ථික බලය වශයෙන් ඉදිරියට පැමිණ සිටින චීනයේ ඔය කියන වකවානුවේ ලෝක ආර්ථිකයට කරපු දායකත්වය 1800දී 133.3%. 1900 වන විට එය 6.3%. මේ සංඛ්‍යා මම ගන්නේ අපේ සර් හොඳින්ම දන්නවා, ඇමරිකාවේ ඉන්න පෝල් බැරන් නමැති සුප්‍රකට ආර්ථික විද්‍යාඥයෙක්. ඔහු 60 ගණන්වල ලිව්වා Political Economy of Growth කියලා. ඉතින් මේවා අවාසනාවට අපේ ළමයින්ගේ විෂය ධාරාවට එන්නේ නැහැ. දැන් මේ දවස්වල ඔබට YouTube එකේ බලන්න පුළුවන්, අර ඊයේද පෙරේදද ලංකාවට ආපු ශෂි තරූර් ඔක්ස්ෆර්ඩ් සංගමයේදී කරපු සංවාදයකදී පළ කළ අදහස්. ශෂි තරූර් අපි හැමෝම දන්නවා, එයා UN එකේ හිටපු අnder secretary general කෙනෙක්, හරිම උගත් පුද්ගලෙක්. මේ ඊයේ පෙරේදා අපේ රටට ආවා. ශෂි තරූරේ සංගමයේ සංවාදෙදි කියනවා, ඉංග්‍රීසීන් ඉන්දියාවට එන විට ඉන්දියාවේ ලෝක ආර්ථිකයට කළ දායකත්වය 23%, 23% of the world economic output. ඉංග්‍රීසීන් ඉන්දියාව හැර යන විට එය 3%ක් පමණ. තව මේ ඩේවිඩ් ක්‍රිස්ටියන් කියන බටහිර ඉතිහාසඥයා, එයා මෙහෙම ප්‍රකාශයක් කරනවා. මට ඒ ප්‍රකාශය උපුටා දක්වන්න දෙන්න ඉංග්‍රීසියෙන්ම. ඔහු කියනවා, the 20th century term third world could have made no sense in 1750 when today's third world countries accounted for almost 75% of the global industrial production. By the late 20th century, they counted for less than 15%. 1750 දී ඔබ තේරුම් ගත්ත, නමුත් මට පැහැදිලි කරන්න අවසර දෙන්න,
තුන්වෙනි ලෝකය කියලා හඳුන්වන නැත්නම් මේ ස්වභාවයෙන්ම දුප්පත්යි අපට උගන්වා තිබෙන අපේ රටවල් විසින් කරන ලද දායකත්වය 75%ක්. ඒ 20 වන සියවස වන විට ඒ පහත වැටෙනවා 15%ටත් අඩුවෙන්. ඉතින් අපේ අවාසනාව මා දකින විදිහට ශ්‍රී ලංකාවේ නිදාසින් පසු හැම ආණ්ඩුවක්ම අඩු වැඩි වශයෙන් මේ ආර්ථික ක්‍රමය ආර්ථික මාදිලිය පිළිගත්තා. නමුත් නිදාසින් පසු ඇතැම් ආණ්ඩු ආයාත ආදේශන එන්නේ දේශීය කර්මාන්ත දියුණු කළ යුතුය, අපේ රටේ වගා කළ හැකි සෑම දෙයක්ම අපි වගා කළ යුතුය කියන ප්‍රතිපත්තියේ පිහිටා සිටියා. ඒක තමයි ආර්ථික විද්‍යාවේදී ආයාත ආදේශන ආර්ථිකය කියලා කියන්නේ. එය ඊට ආවේනික දුර්වලකම් සහිතයි. නමුත් අපි එය ඒ දුර්වලකම් මතුවන විට කළමනාකරණය කරන්න අසමත් වූ නිසා 70 දශකයේදී අර මුදුනේ රටවල්, මැදේ රටවල් සෙන්ටර් එක විසින් අපි මත පැටවුවා මේ නියෝලිබරලිසම් කියන ආර්ථික මාදිලි. ඒකදී අපිට ඒගොල්ලෝ කිව්වා උඹලට කරන්න පුළුවන් මේ දේවල්, ඒ නිසා ඒ දේ කළ යුතුයි. මට නිදර්ශනයක් කියන්න ඉඩ දෙන්න. ජපානයේ ටොයෝටා කාර් සමාගම 1959 ඇමරිකාවේ වෙළඳපොළට හඳුන්වා දුන්නා ටොයෝ පිට් නමින් මෝටර් රථය. එය හුරුබූටි, ඉන්ධන පිරිමැස්ම වැඩි, සැහැල්ලු. නමුත් ඇමරිකානු මාකට් එකේ අල්ලන්න ඒ මෝටර් රථයට පුළුවන් වුණේ නැහැ. ලෝක බැංකුවේ සහ ඇමරිකාවේ විශේෂඥයෝ ජපානයට කිව්වා ඔබට කාර් හදන්න බෑ. ඔබට කරන්න පුළුවන් දේවල් තියෙනවා. එනිසා කාර් හදන එක නවත්තලා ඒ කරන්න පුළුවන් දේ කරන්න. මං හිතන්නේ රෙස්ට් ඉස් හිස්ටරි, අනිත් විස්තර මා කිව යුතු නැහැ. ජපානය ඒ තමන්ට පටවපු මතය ඒ විදිහට පිළිගත්තේ නැහැ. අද දියුණුවයි සම්මත රටවල් ඒ දියුණුවට ඇවිල්ලා තිබෙන්නේ තමන් බ්‍රිතාන්‍ය නම් අවුරුදු 200ක්, ඇමරිකා එක්සත් ජනපදයේ අවුරුදු 150, තමන්ගේ කර්මාන්ත ආරක්ෂා කළ පෝෂණය කිරීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම නිසා. ඉන් පසුව තමයි ඔවුන් ලෝකයට බද්ධ වෙන්නේ, ඉන්ටිග්‍රේට් වෙන්නේ තමන්ට වාසිතර කොන්දේසි යටතේ. ඔබ සියලු දෙනා අහලා ඇතිනේ ඒබ්‍රහම් ලින්කන්. සැකයක් නැහැ ඔහු ශ්‍රේෂ්ඨ ඇමරිකානු ජනාධිපතිවරයා. 1860 සිට තමයි අවුරුදු 8ක් ජනාධිපති ධූරයේ සිටිය. මෙන්න ඔහුගේ කියමන. I do not know much about tariff, but I do know this much. When we buy manufactured goods abroad, we get the goods and the foreigners get the money. When we buy the manufactured goods at home, we get both the goods and the money. මෙන්න අපිට පිට ව්‍යසනය අප දකින ආකාරයට. ලින්කන්ගෙන් පස්සේ ඇමරිකාවේ ජනාධිපති ධූරයට ආවේ යුලිසිස් ග්‍රාන්ට්. ඔහු තමයි සිවිල් යුද්ධයේ වීරයා. එයා මෙහෙම කියනවා. Within 200 years, when America has gotten out of protection all that it can offer, we too will adopt free trade. ආරක්ෂණවාදයෙන් ගත හැකි සියලු දේ පල නෙලාගත් පසු අපිත් නිදහස් වෙළඳාමට යනවා. අපිත් පිටරටින් වික්‍රමනායක මහත්තයා උපටා දක්වනවා නම් අපිත් පිටරටින් මාළු ගෙන්නනවා. ඊට පස්සේ තින් මාළු අපේ ආරක්ෂාව සලසා ගත්තට පස්සේ ඊළඟට මේ නව ලිබරල් මාදිලිය විසින් අපට දේශනා කරනවා ආර්ථිකයේ දොරකවුළු හරින් විදේශ ආයෝජන වලට ඉඩ සලසන්න. මම කියන්නේ නෑ මගේ දැනීම හැටියට විදේශ ආයෝජන අපේ වැනි ප්‍රාග්ධන සම්පාදනය අඩු රටක ආර්ථික වෘද්ධියට ඉවහල් වෙන්නේ නැහැ කියලා අවශ්‍ය. නමුත් ඒ නවලිබරල්වාදයේ අද්වකාත්වරු දේශනා කරන විදිහ ප්‍රතිඵල විදේශ ආයෝජන ගිය රටවල උදා වෙලා නැහැ. විදේශ ආයෝජකයෝ වැඩිම පිරිසක් ඉන්නේ ලෝකයේ
බහුජාතික සමාගම් වැඩිම පිරිසක් ඉන්නේ අප්‍රිකානු මහද්වීපයේ. එහෙම නම් විදේශ ආයෝජන සර්වරෝග නිවාරණයක් නම් කෝකටත් තෛලයක් නම් අද පෘථිවිය මත වඩාත්ම සුන්දර දේශය විය යුත්තේ අප්‍රිකා. අපි දන්නවා නම් අප්‍රිකාවේ අද තත්ත්වය. නයිජීරියාව තමයි අප්‍රිකාවේ වැඩියෙන්ම තෙල් තියෙන. නයිජීරියාව තමයි අප්‍රිකාවේ කාල කන්නිම රාජ්‍යය. මේ ඊළඟට මේ කියන විදේශ ආයෝජන වලින් අවසාන ප්‍රතිඵලය ලැබෙන්නේ ඒ මුදුනේ සිටින කේන්ද්‍රයේ සිටින රටවලට. මට එක උදාහරණයක් සඳහන් කරන්න දෙන්න. ෆෝචුන් සංගරාව කියන විදිහට 2015 ලෝකයේ විශාලතම සමාගම ඇපල් සමාගම. ඇපල් සමාගමේ 2013 ලාභය, ආදායම නොවේ ලාභය, $37 billion. 2014 $39.5 billion. 2015 $44.5 billion ඇපල් සමාගම. කොහොමද ඒක උපයන්නේ? ඇපල් සමාගම අලෙවි කරන iPhone 6 Plus දුරකථනයක මිල විකුණුම් මිල $299. ඒ 299න් ඇපල් සමාගම උපයනවා $175ක ලාභය. $43ක් ගෙවනවා ෆෝන් ඇසම්බල් කරන Foxconn කියන චීන සමාගමට. නමුත් ඒ ඇසම්බලි ලයින් එකේ වැඩ කරන චීන කම්කරුවට ලැබෙන්නේ $5 පමණයි. මේ තමයි අප දකින විදියට නම් FDI වල ආනිසංශ අපේ වැනි රටවල් සම්බන්ධය. එනිසා අප විශ්වාස කරන්නේ කෙටි කාලයක් නිසා අපි අපට වාසිසහගත ජාත්‍යන්තර වෙළඳ ප්‍රතිපත්තියක් හදන්න නම් අපිට නිවැරදි ආර්ථික දැක්මක් ආර්ථික මාදිලියක් තෝරාගත යුතුයි. තමන්ගේ වාසිය සඳහා අපමත පටවා තිබෙන නව ලිබරල් මාදිලිය අන්ධානුකරණයෙන් පිළිගැනීම නතර කළ යුතුයි. ඒක පිළිගන්නා තාක්කල් අපි ෆැමිලි සිල්ව විකුණනවා, මුහුද වටේම තියාගෙන පිටරටින් තින් මාළු ආනයනය කරනවා. දැන් අපේ රටේ වෙළඳ ගිවිසුම් අස්සම් කරලා තියෙනවා. එකක් ඉන්දියාව සමග 2006 සිට. මා දුටුවා මහාචාර්යතුමා කදිම ලිපියක් ලියලා තිබුණා ඉංග්‍රීසි පත්‍රයකට. මේ 2006 සිට ඒ ගිවිසුම යටතේ ශ්‍රී ලංකාවට අත් වී තිබෙන ප්‍රතිලාභ සහ ඉන්දියාවට අත් වී තිබෙන ප්‍රතිලාභ සසල මිත්. දැන් ඒක භාණ්ඩ පිළිබඳ ගිවිසුම. දැන් අපේ රට සූදානම් වෙනවා සේවා අංශය ආවරණය කරන එට්කා ගිවිසුම අත්සන් කරන්න. ඒ ගිවිසුම පිළිබඳ දීර්ඝ විවරණයක් කිරීමට මම සියල්ල දන්නේ නැහැ. නමුත් වෙලාව ප්‍රමාණවත් නැහැ. මම නිදර්ශනයක් පමණක් කියන්න. ඔබතුමන්ලට මේව පරීක්ෂා කරන්න පුළුවන් ඉන්ටර්නෙට් එකේ, YouTube එකේ. 2014 ඔක්තෝබර් මාසේ ඉන්දියාවේ ද ස්ටේට්ස්මන් කියන පත්‍රයේ කදිම වාර්තාවක් පළ වී තිබුණා. ඒ වාර්තාවේ කියනවා මහාරාෂ්ට්‍ර ප්‍රාන්තය ප්‍රාන්ත ආණ්ඩුව පියන් තනතුරු 268ක් සඳහා වැසියන්ගෙන් අයදුම්පත් කැඳවුවා. අයදුම්පත් ලැබුණා 2.3 මිලියන් 23 ලක්ෂයක්. කියන්නේ පියන් තනතුරු 268. එයින් 225 දෙනෙක් PhD holders. 128,000ක් පමණ උපාධිධාරී. මාත්පරුණී, අපි කල්පනා කරමු, මං වැරදි නම් නිවැරදි කරන්න, මේ වෙළඳපොළ අපි ඉන්දියාවට විවෘත කළොත් අපිට අත්වන ඉරණම කුමක්ද? නව ලිබරල් මාදිලිය අන්ධානුකරණයෙන් අනුගමනය කළ ලෝකයේ කිසිදු රටකට, මුලින්ම මේක ක්‍රියාත්මක වුණේ ලතින් අමරිකාවේ, ඊට පස්සේ අප්‍රිකානු රටවල, ඊට පස්සේ සහ අපේ ආසියානු රටවල කිසිදු රටකට ශක්තිමත් ආර්ථිකයක් ගොඩනගා ගැනීමට හැකි වී නැහැ. ඒ රටවල් කාලකන්ණි භාවයට, දේශපාලන අස්ථාවරත්වයට සහ අවසානයේ මහා බලවතුන්ගේ ධනවතුන්ගේ දඩබිම් බවට පත්වීම තමයි
සිදුව තිබෙන්නේ. මේ නිසා මා විශ්වාස කරන්නේ අපට තියෙන දැනුම අනුව අපි ප්‍රථමයෙන්ම මේ රටට හිතකර නිවැරදි ජාතික සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ගන්නා ආර්ථික මාදලියක් තෝරා ගනිමු. මම කියන්නම් අපි කියමු නැෂනල් කැපිටලිසම් මුලින් ගොඩනගමු. ඊට සමගාමීව වාසිදායක කොන්දේසි යටතේ බාහිර ලෝකයේ සමග ඒකාබද්ධ වෙමු කියන එකයි මගේ අදහස. නැවත වරක් සම්පිළිණය කරනවා නම්